අපි බඳුන් වගාවේදී තවත් වැදගත්ම දෙයක් දැනගන්න ඕනේ. මොකද අපි බඳුනක පැලේ හිටවලා ඊට පස්සේ අපි ඒක මුල්ම සතිය ඇතුළත අපි හේවණක තියන්න ඕනේ. මොකද අපි වෙනත් පරිසරයකනේ මේ පැලේ යොමු කරන්නේ. එතකොට ඒ පරිසරයට හුරු වෙනකන් අපි හේවණක තියලා ඊට පස්සේ බඳුනේ පැලේ බඳුනට සම්බන්ධ මුල් ටික සම්බන්ධ වුණාන් පස්සේ අපිට ඒක හොයාගන්න පුළුවන්. පැලේ දළු දාන්න පටන් ගන්නවා. මේ පැලයක් තමයි අපි ඉස්සල්ලාම මේ බඳුනක හිටවන්නේ. මේ පැලේ තමයි අපි හිටේ බඳුනේ. ඊටවල අපිට සත්‍යයකට අමාරුට පස්සේ අපිට මේ මට්ටමට එනවා. මේ මට්ටමේ ආවෙන් පස්සේ මෙතනින්ද අපි කරන්නේ දියර පොහොර ස්ප්‍රේ කරන්න පටන් ගන්නවා. දියර පොහොර ස්ප්‍රේ කරනකොට අපි දැනගන්න ඕනේ මුලින්ම අපි ගහේ වර්ධනය සකස් කරගන්නවා. වර්ධනය සකස් කර ගැනීම සඳහා අපි යොදන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් අඩංගු දියර පොහොර එකක් තමයි අපි ඉස්සල්ලාම යොදන්න ඕනේ. ඒක අපි යොදනවා, යොදන්න පටන් ගන්නවා මේ අවධියේ ඉඳලා යොදන්න පටන් ගත්තම සතිපතා අපි අනිවාර්යෙන් දියර පොහොර එකක් ස්ප්‍රේ කරනවා. මේ ඊට පස්සේ මේ පළවෙනි අධියර ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඊට පස්සේ මේ මට්ටමට එනවා. මේ මට්ටමට ආවන් පස්සේ අපිට පුළුවන් අපිට මේ කේ අඩංගු දියර පොහොරක් ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ තමයි අපි මේ ගහේ වර්ධනය සිද්ධ වෙලා මල් පලගන දෙටි හැදෙන්න පටන් ගන්න. මේ අවස්ථාව තමයි ඉතාමත් වැදගත්. ඒක මේ සතිපතා ස්ප්‍රේ කරන්න ඕන. සතිපතා ස්ප්‍රේ කරොත් තමයි ගහේ හොඳ වර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන්. අපි බලමු දැන් දියර පොහොර එකක් ස්ප්‍රේ කරන්නේ කොහොමද කියලා. අපි දියර පොහොර ස්ප්‍රේ කරනකොට අපිට මේ වැදගත් වෙනවා මේ දියර පොහොර ස්ප්‍රේ කරන කාලය. ඒ කියන්නේ දවසේ කොයි අවස්ථාවේදී ස්ප්‍රේ කරන්න කියන එක. අපි ඇත්තටම ගොඩාක්ම හොඳයි උදේ 10ත් 11ත් අතර කාලය තුල මේ ස්ප්‍රේ කර ගන්න පුළුවන් නම් ගහට හොඳට උරා ගන්නවා. ඒ කියන්නේ අපි පත්‍රවල කූටික විවෘත වෙන කාලය තමයි 10ත් 11ත් අතර. අන්න ඒ කාලේදී අපිට දියර පොහොරක් හෝ කුස රසායන කිසිම ඕනම දෙයක් ස්ප්‍රේ කරනවා නම් වැඩිපුර ප්‍රමාණයක් ශාකයට උරා ගන්න කාලය තමයි ඒ කාලය. ඒ නිසා අපි මේ දියර පොහොර යදන කොටත් අපි මේ බලා ගන්න වෙලාව බලා ගන්න ඕන කොහමද 10ත් 11ත් අතර තමයි හොඳම කාලය මේ දියර පොහොර යොදන්නේ.